Solo Learning YouTube channel එකේ අපි අද සාකච්ඡා කරන්නේ අපේ Java පාඩම් මාලාවේ පළවෙනි පාඩම. පළවෙනි project එක. ඉතින් මේ video එක subscribe කරන්න. හොඳයි එහෙනම් අපි පළවෙනි project එක පටන් ගමු. ඉස්සරවම notepad++ කියන software එක open කරගන්න ඕනේ. ඔබගේ පරිගණකයේ මේ software එක නැත්තම් ඒක download කරලා install කරගන්න. ඉස්සරවම අපි මේකේ language එක Java කියලා select කරන්න ඕනේ මොකද අපි Java එක තමයි වැඩ කරන්නේ. මෙතන උඩ තියෙන language කියන එක click කරලා ඒකේ Java කියන එක select කරගන්න ඕනේ. මම මුලින්ම අපගේ Java code එක මෙතන සටහන් කරගන්නවා මෙතන type කරගන්නවා. ඉන්පසු අපි එක එකක් ගැන වෙන වෙනම සාකච්ඡා කරමු. Class hello world records public static void main string හොඳයි මේ ආකාරයට අපගේ Java project එක මම type කරගත්තා. අපි දැන් මේ එකිනෙකක් පිළිබඳව වෙන වෙනම අධ්‍යයනය කරමු. ඉස්සර මම type කරලා තිනවා class කියලා වචනයක්. මේ class එකක් කියන්නේ ඇත්තටම keyword එකක්. class කියන name එක keyword එකක්. keyword කියන්නේ Java වලට අදාළ වෙන එම Java තුලම අන්තර්ගත වෙලා තියෙන වචන වලට. ඉතින් එහෙම වචනයක් තමයි මේ class කියන්නේ. ඊට පස්සේ මම type කරගෙන තියෙනවා hello world කියලා. hello world කියන්නේ class name එක. class name එකක් type කරගද්දී අපි ඒකේ පළවෙනි අකුර capital ලෙස තමයි type කරන්නේ. ඊට පස්සේ දැන් මෙතන hello world කියලා ඇත්තටම මේ hello world කියන වචන දෙකක් මේ වචන දෙකක් වුණාට මෙතන මැද හිස්තැනක් අපි තියන්නේ වචන දෙක එකටම තමයි ලියාගන්නේ. ඉතින් අපිට මේකට කියනවා class name එකක් කියලා. ඊට පස්සේ මේ class එකයි class name එකයි දෙකම එකට ගත්තාම ඒකට අපි කියනවා class definition එකක් කියලා. ඊට පස්සේ අපි මෙතන දාගෙන තිනවා විවෘත සංගල වරහනක්. ඒකට අපි කියනවා open curly brackets එකක් කියලා. ඊට පස්සේ අපි ආයෙත් අලුත් පේලි එකට ගිහිල්ලා, يعني new line එකට ගිහිල්ලා main method එක type කරගෙන තියෙනවා. ඇත්තට මේකට කියන්නේ main method එක කියලා. public static void main string args. ඊට පස්සේ අපි මේ එකින් එකක් ගැන වෙන වෙනම හඳුනා ගනිමු. ඉස්සරම අපි public කියන keyword එකට යනවා. ඇත්තට මේ තුන Java වල තියෙන keyword තුනක් public static void කියන්නේ. ඊට පස්සේ අපි පළවෙනි keyword එක public ගැන සාකච්ඡා කරමු. public කියන්නේ Java වල තියෙන access modify එකක්. ඒ කියන්නේ public යෙදීමේ අරමුණ තමයි මේ main method එක භාවිත කරන්නට පුළුවන් වන්නේ කවුරුන් සඳහාදයි දක්වන්න. කියන්නේ main method එක සඳහා public කියලා දාන්නේ main method එක පිටතින් බාහිර class එකක් හෝ method එකක් ඔස්සේ භාවිත කළ හැකි කියලයි. ඊට පස්සේ මම static keyword එක ගන්නවා. static කියන්නේ static keyword එකෙන් අදහස් කරන්නේ මේ main method එක භාවිත කළ හැකි ආකාරය පිළිබඳව. again static method එකක් කෙලින්ම object එකක් භාවිත නොකර භාවිත කරන්න පුළුවන්.
ඊට පස්සේ void කියන keyword එක මෙම main කියන method එකේ return එකක් නැහැ කියලා තමයි මේ void keyword එක දීමින් බලාපොරොත්තු කියන්නේ. ඒ කියන්නේ main අදහස් වන්නේ මෙම method එක හෝ function එක කිසිම value එකක් return කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ main කියන්නේ method එකේ නම. ඊට පස්සේ string කියලා අපි type කරගෙන තියෙනවා සාමාන්‍ය විදිහට string කියන එකේ s අකුර capital. string කියන්නේ ඇත්තටම class එක. ඒ හින්දා තමයි s අකුර capital ලෙස type කරේ. ඊට පස්සේ args 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 කියන්නේ array එකක්. ඒ array එකක් කියන්නේ තමයි මෙතන කොටුවරහණයි open කියන්නේ විවෘත කොටුවරහණයි සංවෘත කොටුවරහණයි දාලා දෙන්නේ. ඊට පස්සේ string කියන්නේ ඒ array එකේ type එක. ඊට පස්සේ මෙතන අපි ආය අලුත් page එකට ඇවිල්ලා විවෘත සංගල වරහණක් දාගෙන තිනවා. මේ විවෘත සංගල වරහණේ අදහස method definition එකේ ආරම්භයේ දැක්වීම. එතකොට මේ විවෘත සංගල වරහණේ අදහස class definition එකේ ආරම්භය. මේක method definition එකේ ආරම්භය දක්වන්න තමයි එම විවෘත සංගල වරහණ දාලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙ අලුත් ලයින් එකක් කරවිලා මෙහෙම ස්ටේට්මන්ට් එකක් අපි print කර type කරගෙන දිනවා. ඒකේ system.out කියන්නේ පරිගණකෙන් output එකක් ලබා ගැනීම සඳහා භාවිත කරන ක්‍රමවේදය. ඒ කියන්නේ system.out කියන්නේ පරිගණකෙන් out එකක් ලබා දෙනවා කියලා. ඊට පස්සේ print කියන method එක print කියන method එක අපිට අවශ්‍ය output එක සකසා ගන්නට යොදා ගන්නවා. ඊට පස්සේ ස්ටේට්මන්ට් එකක් අවසානයේ සෙමිකෝලන් දෙකක් දාලා මේ ස්ටේට්මන්ට් එක ක්ලෝස් කර ගන්නවා. ඊට පස්සේ අපි උඩ ඕපන් කරපු මේ බ්‍රැකට්ස් එකත් මෙතනින් ක්ලෝස් කර ගන්නවා. ඉතින් මේක තමයි අපගේ පළවෙනි ප්‍රොජෙක්ට් එක. දැන් අපි මේක සේව් කර ගන්න ඕනේ. ඒක සේව් කරගන්න විදි මම දැන් පැහැදිලි කරන්න. මෙතනින් ෆයිල් කියන එක තෝරලා සේව් ඇස් කියන එක ක්ලික් කරලා පස්සේ අපිට මේක කොහෙද සේව් කරගන්න ඕනි කියලා සඳහන් කරන්න ඕනි. අපි මේක ඩෙස්ක්ටොප් එකේ දැන් සේව් කරගමු. ඊට පස්සේ ෆයිල් නේම් එක ලෙස දෙන්න ඕනි. අපි මෙතන දීලා තියෙන ක්ලාස් නේම් එකමයි. ඒ කියන්නේ hello world කියන එක. hello world කියලා type කරමු. hello world.java. .java කියන්නේ file type එක. ඊට පස්සේ මෙහෙම type කරාට පස්සේ අපි මේක save. එක save කරගත්තට පස්සේ අපි දැන් මේක compile කරලා බලමු run කරලා. compile කරගන්න විදිය මම ඔයාලට කියලා දෙන්න. මෙතන උඩ තියෙන ටැබ් එක hello world කියන එක right click කරලා මෙතන cmd කියන එක click කරාට පස්සේ command prompt එක මෙහෙම display වෙනවා. ඊට පස්සේ අපිට මේක compile කරගන්න පුළුවන්. අපි compile කරන්නේ java c java compile file name එක hello world.java file type එක set කරලා enter key එක press කරපුවාම අපිට run කරන්න එනවා java file name එක hello world කියලා type කරලා enter කරපුවාම hello world කියලා print වෙනවා. ඉතින් අපිට මෙතන නම් කීපයක් වුණත් type කරගන්න පුළුවන්, display කරගන්න පුළුවන්. මම තව එකක් මෙතන ටයිප් කරගන්න. අපිට මේ ස්ටේට්මන්ට් එක මම කොපි කරලා ගන්න පුළුවන්, නැත්නම් CTR
L control plus D control එක D ඔබගොහම මේ උඩ තියෙන statement එකේ copy එක අපිට ලබා ගන්න පුළුවන් ඊට පස්සේ අපි වෙන name එක වෙනස් කරමු this is my first java program කියලා ඊට පස්සේ අපි මේක save කරගෙන නැවතත් run කරලා බලමු නැවත run කිරීමේදී අපිට hello world කියලා type කරන්න අවශ්‍ය වන්නේ අපිට arrow key භාවිතා කරලා උඩට පල්ලේ හරිය ගිහලා වරණ type කරපුවා ලබා ගන්න පුළුවන් ඉතින් මම මේක compile කරලා run කරනවා ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් hello world this is my first java program කියලා display කරනවා ඉතින් අපිට මේක hello world මේක hello world කියලා ඊට පස්සේ this is my first java program කියලා display කරගන්න ඕන නම් අපි මෙතන print කියන තැන ln කියලා type කරන්න ඕනේ මොකද print ln කියන්නේ මේ statement එක run වුණාට පස්සේ මේක display කරාට පස්සේ ඊළඟ statement එක display කරනවා කියලා. ඉතින් අපි දැන් මේක save කරගෙන ආය run කරලා බලමු. හොඳයි දැන් අපිට බලා ගන්න පුළුවන් hello world කියලා අලුත් line එකකින් this is my first java program කියලා display වෙලා තියෙනවා. හොඳයි මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි. තව වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.